අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රූපවාහිනී දුරකථන ශීතකරණ ඇඳුම් ඇතුළු උපකරණ හා ද්‍රව්‍ය රැසක් ආනයනයේදී මහ බැංකුව 100% කෑෂ් ඩිපොසිට් ඉල්ලයි මේකෙන් වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යත් රට තුල හිඟවීමයි ආචාර්ය හර්ෂද සිල්වා කියයි රට විවෘත කිරීම ගැන තීරණය හෙට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි අවුරුදු 12-18 අතර පාසල් ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම කඩිනමින් ආරම්භ කිරීමට පියවර සයිනෝෆාම් ලබාගත් 60ට වැඩි අයට තෙවන මාත්‍රාවක් දෙන්න ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඉල්ලයි අදත් කොවිඩ් මරණ 175ක් සමස්ත මරණ 18864 දක්වා ඉහළට කවුරු කතා කරන ඒත් හරියට නොදන්න මොකක්ද මේ ටොසි ආණ්ඩුව අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමේ සූදානමක සජිත් හෙලිකරයි පොළොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමියන්ගෙන් රජයේගත් සහල් තොග සතුසට වේලකටවත් ප්‍රමාණවත් නැති සහල් තොග රජයේ බහරයට ගෙන ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකින්ගෙන් චෝදනා පොරොන්දු පරිදි සහල් තොග දුන්නේ නැති නිසායි ඊයේ පොළොන්නරුව වැටළුවේ ඇමති බන්දුල කියයි දැන් දේශීය පුවත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි යටතේ රජයකත් මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂිත සිල්වා මහතා පවසන්නේ මේ තුලින් රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩවලද හිඟයක් ඇති වී හැකි බවයි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේදී කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී 100%ක ආන්තික මුදල් තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක් එනම් 100%ක මුදල් ඩිපොසිට් කිරීමක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සැප්තැම්බර් මාස 8 වන දින එනම් ඊයේ දින පැවති රැස්වීමේදී තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය එනම් මුදල් ඩිපොසිට් කිරීමට පැනවීමටගත් තීරණය විශේෂයෙන්ම සමප්‍රේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය සහ විදේශ මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාවය රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි මහ බැංකුව පවසන්නේ ඒ අනුව 100%ක් ආන්තික මුදල් තැන්පතුව එනම් 100%ක කෑෂ් ඩිපොසිට් සඳහා අවශ්‍යතාවයන්ට යටත් වන අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ආනයනවල සාරාංශය මෙසේයි විදුලි සංදේශ උපකරණ ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන වැනි දෑ කේත ගණන 5 ගෘහ උපකරණ විදුලි පංකා රූපවාහිනී ශීතකරණ රෙදි සෝදන යන්ත්‍ර ඩිජිටල් කැමරා කොණ්ඩ සකසන උපකරණ ජලය උණුකරන උපකරණ විදුලි ලාම්පු උදුන් වැනි උපකරණ කේත ගණන 82යි රෙදිපිලි සහ උපාංග ලදරු ඇඳුම් සංගුචික මේස් ජර්සි රාත්‍රී ඇඳුම් සහ පිජාමා කබා කමිස සහ බ්ලවුස් ඇඳුම් කට්ටල ජව ඇඳුම් කට්ටල සහ පිහිනුම් ඇඳුම් ටී-ෂර්ට් යට ඇඳුම් පාවහන් අත්තරලෝසු අව කණ්ණාඩි වෙනත් උපාංග කේත ගණන 266යි ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ ලාම්පු සහ ආලෝක කරන උපාංග විසිතුරු නිස්පාදන පිගන් භාණ්ඩ සහ මුළුතැන්ගේ උපකරණ ඇඳ ඇතිරිලි කේත ගණන 121යි රබර් ටයර් කේත ගණන 10යි වායු සමීකරණ යන්ත්‍ර කේත ගණන 15යි පළතුරු නැවුම් ඇපල් මිදි දොඩම් සහ වියලි පළතුරු පළතුරු යුෂ වැනි ද කේත ගණන 11යි සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍ය සුවඳ විලවුන් වේශ නිරූපණ උපාංග කේත ගණන 23යි පාන වර්ග බියර් වයින් බෝතල් කළ ජලය සහ වෙනත් බීම කේත ගණන 24යි වෙනත් ආහාර සහ පාන වර්ග ධාන්‍ය සැකසීම පිෂ්ඨය චොක්ලට් මෝල්ට් කටු ගැලවු මාළු චීස් බටර් වැනි ද කේත ගණන 36යි වෙනත් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සංගීත භාණ්ඩ දුම්කොළ නිෂ්පාදන සෙල්ලම් බඩු ලිපි ද්‍රව්‍ය කේත ගණන 30යි ඒ අනුව සංයෝජිත වර්ගීකරණ කේත ගණන එකතුව 623ක් දැන් අද අලුත් නීතියක් දාලා භාණ්ඩ 690 ගානකට 100ට 100ක් කෑෂ් මාර්ජින් එකක් තියන්න ඕනේ එල්සී එකක් අරිනු 100ට 100ක් කෑෂ් මාර්ජින් තියලා බිස්නස් කරන්න පුළුවන් මිනිස්සු මං හිතන්නේ නැහැ මේ ලංකාවේ ඉන්නවා කියලා එතකොට වෙන්නේ මොකද්ද ක්‍රමක්‍රමයෙන් බඩු අපිට පරිභෝජනය කරන්න තියෙන අත්‍යවශ්‍ය ආහාර පවා එන්න එන්න අඩු වෙනවා ඒක නවත්තන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ මේ ආර්ථික කලමනාකරණ ක්‍රමවේදය හරහා
වයස අවුරුදු 12 18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ සූම් තාක්ෂණයේ ඔස්සේ පැවති සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට එක් වෙමින් තවත් කොවිඩ් මරණ 175ක් අද වාර්තා වුණා. මේ අතර රට විවෘත කිරීම පිළිබඳ තීරණය හෙට දිනේ ගනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. कोविड वैरस आसादने वी मेरट सिधु तवत् मरण 175ක් अद वार्ता उना अदाल मरण ये दिन सिधु एतिबवाय सौख्य सेवा अध्यक्ष जनरल वरिया निवेदने कले ए अणु मेरट समस्त कोविड मरण संख्या 10864 दक्वा इहल गोस्ति बनवा वयस अवृद्ध 12-18 अतर लमुन संधा कडिनमिन एन्नत्करणे आरंभ किरीमट अवधानय यमु करन बव सौख्य अमात्य केहलिय रमुक्वेल्ल महता पवसनवा ए सूम ताक्षणे ओस्से पवति साकच्छावकट एक्विमेन कोविड व्यसने हेतुवेन वसर एकहमारक पमन कालयक बिटिन विट पासल वसा दमीमट सिदुव तिबेन बवत मे हेतुवेन हकी इक्मनिन पासल आरंभ किरीमट लमुन संधावन एन्नत्करणे आरंभ कल युतु बवय अमात्यवरया अवधारणे करन्ने लमुन संधा एन्नत लबादीम आरंभ किरीमत समग हत्वन श्रेणिये सिट दहतुंगवन श्रेणी दक्वा दरुवंट एन्नत करणीय सिदुकल हकी बवत अमात्यवरया मेहिदी प्रकाश कला मे अत्र रट विवृत किरीम संबंधेन तिरणे हेट दिन गन्ना बवाय सौख्य सेवा अध्यक्ष जनरल वरया अद प्रकाश कले उपदेश प्रदेश පාර්ලිමේන්තුවේ යම් දේශපාලනඥ සඳහන් කරනවා පයිස එන්නත් සහ අනිත් එන්නත් ලබා දු දිස්ත්‍රික්ක තීරණය කරන සම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එම එන්නත් ලබා දෙන රටවල් එහෙම තීරණයක් ගන්නවාද කොයි එන්නතද කොයි ප්‍රදේශයකද යවන්නේ කියන එක අපි කොවිඩ් 19 අධිකාරී ජනාධිපතිතුමා ප්‍රමුඛව තියෙන බලකායෙන් තමයි තීරණය කරන ලබන්නේ නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ පයිස එන්නත් නිෂ්පාදනය කරන සමාගම කොමුන්ට අනුව නෙමෙයි අපි මේ තීරණය ගන්නෙ අපේ ලංකාවේ රජයේ විසින් ගන්නා වූ තීරණයක් තමයි කොයි කොයි ප්‍රදේශවලද කොයි කොයි එන්නත් දෙවන්නේ කියන්නේ තරුණ තරුණියන්ට ලබා දීම තුලින් මේ පයිස එන්නත් ඉදිරියේදී ළමයින්ට ලබා දීමේ හැකියාවක් නැති වෙනව නේද ළමයින්ට ලබා දීමට එන්නත් අපි අවශ්‍ය ප්‍රමාණයට දැනට අරමු බාර දීලා තියෙනවා ඔක්තෝබර් මාසයේදී මිලියන 4ක් ලැබීමට නියමිතයි මේ අනුව අපි ගියවර තිබුණ කොවිඩ් මාර්ගන බලකා රැස්වීමේදී අධිකාරී ජනාධිපතිතුමා මේ පිළිබඳව සාකච්ඡා කරා ඒදී අපි තීරණය කරලා තියෙනවා එම මිලියන 4 දරුවන්ට ලබා දීම සඳහා වෙන් කළා තියන්න නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් තාම අරගෙන නැහැ සයිනෝෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින්ට හා දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුත්කලින්ට තුන්වන මාත්‍රාවක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසනවා ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් තුන්වන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීමට යෝජනා කරන බවයි එහි දැක්වෙන්නේ මෙරටට පැමිණෙන රුසියානු සංචාරකින් ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා පූර්ණ එනත් කරන ලක්ව ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයන් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කටල පැළඳීම අනිවාර්ය නොකිරීම දිවිනෙට පැමිණීමේදී පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදු කිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත් මේ සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා කලින් යුක්‍රේන් අය ගෙන්නෝ වගේ දැන් රුසියන් අය ගෙන්නන්නද මේ හදන්නේ දැනටනම් ඉන්දියානුවන්ට එන්න දීලා තියෙනවා ඒ වගේ අය ගෙන්නන්නද වෙන වෙනත් රටවල් වල අය ආකර්ෂණය කරන්නද මේ රෝගින්ගේ සංඛ්‍යාව අඩුයි කියලා පෙන්වන්න හදන්නේ හැබැයි රෝගින්ගේ සංඛ්‍යාව අඩු වෙනකොට රෝගී සංඛ්‍යාවට සාපේක්ෂව මරණානුපාතිකය වැඩි වෙනවා ලෝකේ නැවත මරණානුපාතය ඉහළම රට බවට පත් වීමේ හැකියාවක් ලංකාවට තියෙනවා කලින් එහෙම වුණා දැන් ඒක අඩු වුණා දැන් ආපහු එහෙම පත් වෙන්න පුළුවන් ඒ නිසා ඒක මෝඩ වැඩක් සහ මෝඩ ප්‍රතිචාරයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ අපි සත්භාවයෙන් රටේ කොවිඩ් මර්ධනය කරන්න ඕන බල්ලු මරල් හරි සල්ලි හොයන්න හදන මිනිස්සු ගැන අපි ඕනතරම් අහලා තියෙනවා කොවිඩ් වසංගතයේ Tamanගේ මඩිය තර කරගන්න යොදා ගන්න පුත්කලින් පිළිබඳ අප නිතර වාර්තා කරනවා
औषध समय लोकेतीन देवनी भयानकम व्यापार माफियाव इट संबंध पीड़ित अति विशाल मेत वस्तु लुकुम कथा टोसलिसुमाब औषध के नाय मे एगन अपतबन विशेष सठान මේ ඖෂධය ලෝකයට ඇවිත් දැන් දශකයකට වැඩි සමහර මාධ්‍ය වාර්තාකරණේ නිසා මේ ඖෂධය ඍජුවම කොවිඩ් හොඳ කරන බෙහෙතක් ලෙස බරපතල වැරදි අර්ථකථනයක් සමාජගත වෙලා මේ ඖෂධය කොවිඩ් වලින් ආසාදිතව යම් සංකූලතා ඇති වූ වෙලාවට નિયમિત මාත්‍රාව નિયમિત වෙලාවට දීමෙන් ජීවිත ගලවා ගන්න හැකි බව අලුතින්ම සොයාගෙන තිබෙනවා මෙතෙක් මේ ඖෂධය භාවිතා කළේ ආතරයිටිස් රෝග අවස්ථාවලට ප්‍රතිකාර කිරීම සඳහා පමණයි. සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂයක් 120,000 අතර වුණා. නමුත් කොවිඩ් ආසාදිතව දැඩි සත්කාරයේ එකකවල ප්‍රතිකාර ලබන සමහර රෝගීන්ට මේ ඖෂධය දීමට නියම කෙරුණා. විශ්වාස කරන්න මේ ඖෂධය රුපියල් මිලියන ගණනකට ඒ කියන්නේ ලක්ෂ 10කට වඩා අලෙවි වූ අවස්ථා තිබෙනවා. මේ ඖෂධයේ හිඟයකුත් ඒකම ඇති වුණා. තමන්ගේ ගුවන් ගමන්වලදී ඖෂධ ගෙනවිත් අලෙවි කරන ජාවාර්ම අපේ රටට අලුත් දෙයක් නෙවෙයි. හරියට හොයලා බැලුවොත් ෆාමසිවල ඒ වගේ ඖෂධ තියෙනවා. ටොසිලසුමබ් ඒ විදිහට දැන් හොරපාරෙන් එන්නත් පටන් අරගෙන. ලක්ෂ 10කට අලෙවි වූ ටොසිලසුමබ් මේ ජාවාර්ම් කරුවන් ඉන් භාගයකට ඒ අලෙවි කර තිබෙනවා. කොහොම වුණත් මේ විදිහට හිතු මතේ විවිධ ඖෂධ වර්ග ගැන කතා කිරීම නිසා අද සමහර ඖෂධ පිළිබඳ මිත්‍යා මත සමාජගත වෙලා තිබෙනවා. ඒ නිසා ටොසිලසුමබ් ගැන අප මෙරට සිටින පල්ලපුරුදු කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතාගෙන් විමසුවා. කොරෝනා වෛරසයේ අපේ ශරීරය තුරට ඇතුළු වුණාම අපේ ශරීරයෙන් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා මේ වෛරසයට විරුද්ධව. ප්‍රතිදේහ හරියට අපේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක හමුදාව වගේ. බොහෝ විට මේ ප්‍රතිදේහ වලට පුළුවන්කමක් ලැබෙනවා මේ වෛරසය විනාශ කරලා මේ රෝගියාව සුවපත් කරන්න. නමුත් කලාතුරකින් අපේ මේ ප්‍රතිදේහ එහෙම නැත්නම් මේ ආරක්ෂක හමුදාව අපේ ඇඟ ඇතුලේ තියෙන වෛරසය සමග කරන සටන ඉතාම තීව්‍ර වෙලා ලොකු කලබගැනීමකටපත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මෙම ප්‍රතිදේහ එහෙම නැත්නම් අපේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක හමුදාව භාවිත කරන අවියාවුද අපේ ඇඟටම විරුද්ධව ඇඟේ පටකවල විරුද්ධව ක්‍රියා කරන්නට පටන් ගන්නවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ මේ සයිටෝකයින් ස්ටෝම් එක කියලා. මෙන්න මේ සයිටෝකයින් ස්ටෝම් එක අපි හරි වෙලාවෙදී හඳුනා නොගත්තොත් කොරෝනා රෝගීන් මිය යන්නට පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට අවශ්‍ය වෙන්නේ මොකද අපේ ප්‍රතිදේහය අපේ පටකවලට විරුද්ධව ක්‍රියා කරන නිසා පිටින් ප්‍රතිදේහය අපේ ශරීරයේ තුලට ඇතුල් කිරීමට අවශ්‍ය වෙනවා. මෙන්න මෙවැනි ප්‍රතිදේහය තමයි ඔය ටොසිලිසුමැබ් කියන බෙහෙත. එතකොට ඒ වගේම තමයි ටොසිලිසුමැබ් වලට අමතරව බැරිසිටිනැබ් කියලා තියෙනවා, බෙවසිසුමැබ් කියලා තියෙනවා, සෙරිලුමැබ් කියලා තියෙනවා. එතකොට ටොෆිසිටිනැබ් කියලා තියෙන මේ වගේ බෙහෙත් ගණනාවක් තියෙනවා. මේ බෙහෙත් එකක්වත් අලුත් බෙහෙත් නෙමෙයි. මේවා දශක ගණනාවක් තිස්සේ රුමටොයිඩ් ආතරයිටිස් ඇතුළු නොයෙකුත් පිළිකා වර්ග වලට භාවිත කරන බෙහෙත්. ඒ නිසා මේ බෙහෙත් හරි මාත්‍රාවට හරි වේලාවට සයිටෝකයින් ස්ටෝම් එක පටන් ගන්නකොට එහෙම නැත්නම් ඊට කලින් අපි ඇතුල් කරොත් හරි මාත්‍රාව අපට ඒ රෝගින්ගේ ජීවිත බේරාගත හැකි සයිටෝකයින් ස්ටෝම් එකෙන් අමාරු විලා මිය යන්නට ප්‍රථම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ කොටසක් මැකී යාම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අතනකොටගත් අදාළ දත්ත මෙහෙයුම් පද්ධතිය මෙහි වූ සමගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළා. එෙහිදී ඔහු අපමත මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය තුල යම් දත්ත ප්‍රමාණයක් මැකී යාමේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් රට තුල නිර්මාණය වුණා. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් මෙය සැලසුම් සහගතව සිදු කළ එකක් බවටත් ඇතැම් පාර්ශවයන් චෝදනා එල්ල කළා. විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිතිද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් ප්‍රබල චෝදනාවක් මතු කළා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචිය සඳහා සමගම් විසින් ඉදිරිපත් කරන ලද ලිපි ගොනු 5600කට වැඩි ප්‍රමාණයක් දත්ත පද්ධතියෙන් මැකී ගොස් ඇති බවටයි. ආණ්ඩු පක්ෂයේ පසුබිම මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගොස් ඒ පිළිබඳව සුවබැලීමක්ද සිදු කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ඇතැම් දත්ත මැකී යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඉන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළා.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදු කළ පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින කැඳවා තිබුණා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ කළා මේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබඳව වගකීම තිබ ආයතනය තමයි මේ රටේ අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කියන මේ ආයතන දෙකේ දත්ත තියෙන්නේ කොහොමද වැඩි EPF එකේ දත්ත ටිකක් මැකිලි ඉවර වෙලා මේවත් ආවේ නැහැ කියලා ඒ මුදල් ටිකක් සාක්කුවට කාගෙන දා ගන්න පුළුවන් හයිය හතර දුන්නා අපි යනවා පාංගිරියක් එළවලු ටිකක් එහෙම ගේන්නත් අද ඔන්ලයින් ක්‍රමවේදයක් හදලා තියෙනවා දැන් ඔන්ලයින් ක්‍රමවේදයට ඖෂධ නියාමන අධිකාරියේ මේ ඖෂධ පිළිගැනීම සිද්ධ වුණා කියන කාරණා රහසක් නෙමෙයි පූර්ණලා කරෙන්දනේ වගේ මේ පසුපලේ මන්ත්‍රීවරුන්ගේ අර ලිපි ලේඛන අතේ බාර දුන්නා කියන එකම තුල තියෙනවා Tamanට ඕන විදිහට ඒ ලිපි ලේඛන සකසලා අතේ බාර ගත්තායි කියන සැකේ රැපි ජනතාව මතුවෙන නිසා මේ වෙලාවේ කරන්න ඕනි මේ හොරගම් කොවිඩ් වෛරස් හේට මුවාවී සමහර පුත්කලින් මේවන විට ජාවාරා ප්‍රසා ක්‍රියාත්මක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා මේ වේසනකාරී මොහොතේ ආණ්ඩුව සංවර්ධන කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමට තීරණය කර ඇති බවද ඔහු අද හෙළිදරව් කළා අද වෙන විට රටේ මගඩි රාශියක් ක්‍රියාත්මක එක පැත්තකින් දත්ත මගඩිය තවත් පැත්තකින් වැක්සීන් මගඩිය තවත් පැත්තකින් බෙහෙත් ජාවාරම තවත් පැත්තකින් ජනතාව අසහනෙන් පෙළී ජනතාවගේ අසහනය තුළ අධික ලාභ ලබන මගඩි ක්‍රියාත්මක කිරීම අල්ලස් දූෂණය වංචාවද රජය අද අපිට අහන්නට ලැබෙනවා රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරන්නට යන අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරන්නේ සංවර්ධන අධීක්ෂණය කරන්න දැන් මේ සංවර්ධන අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කරලා වෙනමම වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ යාන වාහන දීමන ලබා දෙන්නට රජය කටයුතු කරනවා කියලා අපිට අහන්න ලැබෙනවා. මම දකින මේක ඉතාමත්ම පහත් නිින්දිත ක්‍රියාවක්. අද රජය කළ යුත්තේ අපේ රටේ තිබෙන සීමිත සම්පත් මෙවැනි ජීවිත බේරා ගන්නා වූ වටිනා රෝහල් උපකරණ විගදී අරගෙන මහ ජනතාව ජීවත් කරවීම සඳහා යෙදවේ. එනිසා පැහැදිලිවම රජයෙන් ඉල්ලීමක් කරනවා මේ අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කිරීම වහාමත් හිටවන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකින් සතුව තිබී රජය බහරයටගත් සියලුම සහල් තොග ඍජුවම සතුස අලෙවිසල් වෙත යොමු කර තිබෙනවා මෝල් හිමියන් සතුව තිබී රජය බහරයටගත් සහල් කිලෝ ප්‍රමාණය ලක්ෂ 8ක් මෙලෙස රජය බහරයටගත් සහල් තොග එක් වේලකටවත් ප්‍රමාණවත් වන්නේ නැති බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද චෝදනා කළා බන්දුර ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ පොරොන්දු වූ පරිදි සහල් තොග වෙළඳපළට නිකුත් නොකළ නිසා මෙම වැටලීම් සිදු කළ බවයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් කීපයක්ද පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කටයුතු කළා. එහිදී ව්‍යාපාරිකින් සතුව තිබී සහල් කිලෝ ලක්ෂ 8ක් රජයේ සිය බහරයට ගනු ලැබුවා. එලෙස සොයාගත් සහල් තොග ඍජුවම සතුස වෙළඳසැල් වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. වෙළඳපොළ තුල පවතින සහල් හිඟයට ප්‍රමාණවත් තරම් තොග පමණක් එහිදී රජයේ බහරයටගත් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කරන්නේ. පොරොන්දු වූ පරිදි සහල් තොග වෙළඳපොළට නිකුත් නොකළ නිසා ඊයේ මහා පරිමාණ මෝල් හිමියන් වැටළු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. රට අඟුලුලා තියෙන අවස්ථාවකදී මූලික ආහාරය වන සහල් වල හිඟයක් වෙළඳපොළේ ඇති කිරීම සඳහා ලක්ෂ ගණන් දිනකට ලක්ෂ 5ක් 6ක් නිකුත් කරන මහා පරිමාණ සහල් මෝල් හිමියෝ ඇතැම් අය දවසකට නිකුත් කරලා තිබුණේ කිලෝ 30,000ක් පමණ. සූක්ෂම ලෙස සකස් කරපු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් පරාජය කරන්න අතිගරු ජනාධිපතිතුමා විසින් මේ තත්ත්වය නිවැරදිව තක්සේරු කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ කොමසාරිස්වරයෙක් පත් කරනු ලැබුවා. ඒ අනුව තමයි සාකච්ඡා තිබිලා සම්මුතියන් ඇති කරගෙන ඒ සම්මුතියන් වලට එකඟව මේ අකණ්ඩව සපේලවා කියලා කියද්දි එසේ නොසැපීම කරන කොටගෙන තමයි ඊයේ දිනේදී ගිහිල්ලා ප්‍රධාන මෝල් හිමියන්ගෙන් සතුසට අවශ්‍ය කරන අහල් තොග ලබා ගත්තා. මේ අතර එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේ එක් වේලකටවත් ප්‍රමාණවත් නැති සහල් තොග ඊයේ පොළොන්නරුවට පැමිණ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සිය බාරයට ගත් බවයි.
මේ අරන් ආපු වාහන ටිකේ පැය 24ක පොඩි සංදර්ශනයක් දාලා හාල් කිලෝ ලක්ෂ 6ක් 7ක් අරගෙන නිලධාරින් ටික කොළඹ යනවා. ජනාධිපතිතුමාගේ වෙළඳ ඇමතිතුමාගෙන් කෘෂිකර්ම ඇමතිගෙන් අහනවා මොකද්ද මේ උනේ කියලා. ජනතාවට බත් කන්න දවසකට හාල් කිලෝ ලක්ෂ 65ක් ඕනේ. දැන් ඊයේ ඇවිල්ලා අරයි යන්න පුළුවන් වුණාද අඩුම ගානේ එක වේලක්වත් රටට කන්න දෙන්න පුළුවන් ප්‍රමාණය අරයි යන්න පුළුවන් වුණාද? හදිසි නීතිය භාවිත කරලා ඇවිල්ලත් මොකද්ද පුරුවන් උනේ ආණ්ඩුවට? මේ හාල් අර්බුදේ නිර්මාණය කරේ ඔබතුමාගේ රජය වෙළඳ ඇමතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා පාරිභෝගික කටයුතු ඇමතිවරයා සහ මුදල් අමාත්‍යාංශය. තවදුරටත් විහිළු සපයන් නැතුව කරුණා කළා යලකන්නේදී ගොවියට ලැබිච්ච වීමිල පදනම් කරගෙන නව හාල් මිලක් ප්‍රකාශයට පත් කරන්න. අපි මෝල්මිය විදිහට ඉල්ලන්නේ නැහැ හාල් කිලෝයකට රුපියල් 10 15 20 ලාභ අපි ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ හාල් කිලෝයකට රුපියල් 5ක ලාභයක් තියෙන විදිහට නව ගැසට් නිවේදනයක් පනවන්න. महाजन आवश्यकता कड़िनमें सपेयट हदिसी नीति रेगुलास क्रियात्मक गणपव महाचार्य प्रतिभा महानाम हेवा महता पवसनवा හදිසි නීති රෙගුලාසි ගේන්න හේතුව උනේ මහජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා කඩිනමින් සැපීමේ පියවරක් හැටියට. මෙතන යුද්ධයක් නැති වුණාට ආහාර යුද්ධයක් දැන් ඇති කරගෙන මේවා සංගෝගන ඉන්නවා. එවැනි අවස්ථාවකට රජයක් හැටියට ක්‍රියා කළ යුතු එකම දේ තමයි සංගවා තියෙන බඩු ලබා ගැනීම සඳහා අනෙක් නීති තිබුණාට හදිසි අවස්ථා රෙගුලාසි යටතේ බලය තියෙනවා. මාක්ස්වාදී රටවල්වල පවා අත්‍යවශ්‍ය සේවාවන් जनता බඩගින්නේ තියන්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුවකට. ඒ නිසා පැහැදිලිවම ඒවා අත්අඩංගුවට අරගෙන මේ රටේ ජනතාවට බෙදා දෙන්න කටයුතු කළ යුතුයි. අර්බුදය අපි නිමා කරන්න තමයි අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් හදිසි නීතිය ගෙනල්ලා කටයුතු කරේ. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට මේ රටේ හාල් මාෆියාව, සීනි මාෆියාව යම්කිසි දුරට අපිට පාලනය කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මේ අභියෝගයේ තියෙන අවස්ථාවේදී මේ ආකාරයෙන් කටයුතු කරන්න එපා කියලා අපි විශේෂයෙන්ම මේ වෙළඳ මහත්තුරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. පාරිභෝගික සේවා අධිකාරියත් එක්ක හාල් මිල එහෙම නැත්නම් සීනි මිල හොයන්න මේ අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කරලා තියෙනවා. සීනි මිල එහෙම නැත්නම් සහල් මිල පානය කරගන්න බැරි කාණ්ඩුවේ අර්බුදයක්. ඒ අර්බුදයටයි මේ අභ්‍යාසලාභීන් පාවිච්චි කරන්නේ. සමහර අය හිතනවානේ පිහියෙන් කේක් කපන්නත් පුළුවන්, බෙල්ල කපන්නත් පුළුවන් කියලා. අපි මේ හදිසි නීතිය කියන පිහියෙන් බෙල්ල කපන්න කටයුතු කරන්නේ වෘත්තීය සමිති මර්ධනයට හෝ උද්ඝෝෂණ මර්ධනය කරන්නට ජනතා නැගිටින් මර්ධනය කරන්න පාවිච්චි කරන්නේ. පැහැදිලිවම අපි මේක පාවිච්චි කරන්නේ මේ රටේ ජනතාවගේ හදිසි අවශ්‍යතා සහ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර භෝජන ලබා දීමට පමණයි. ඔක්කෙන් හරි කෙක්කෙන් හරි අවශ්‍ය දේ කරන්න කියලා තමයි ජනතාව අපිට කියලා දෙන්නේ. හිටපු නීතිපතිවරයා CID කැඳවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී තීරණයක් ගන්න ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පාස්කුරිදා ප්‍රහාරයට ලක්වෙච්ච එයින් මියගිය අයවලුන්ට මියගිය අයවුන්ගේ පවුල්වල අයවලුන්ට තුවාල ලැබපු අයවලුන්ට තුවාල ලැබපු අයගේ පවුල්වල අයවලුන්ට සමස්තයක් වශයෙන් මුළු කතෝලික ජනතාවටම කතෝලික ජනතාව පමණක් නෙමෙයි බෞද්ධ ජනතාව හින්දු ජනතාව පවා මියගිය අය ප්‍රහාරවලදී ඒ මියගිය හැම දිනාටම සාධාරණ ඉෂ්ට කරන්න අපි කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. පොලිසියට පුළුවන් 10-15 දිනක එකපාර අල්ලලා උසාවියට දාන්න. නමුත් වැඩක් නැහැ. සතියෙන් දෙකෙන් ඒ මිනිස්සු යනවා නිදොස්කට නිදහස් කරා කියලා. ඉතින් ඒක නිසා මේක හරි ක්‍රමවේදයකට කරන්න ඕනේ. කාදිනතුමායි ප්‍රකාශ කරාට පස්සේ අපේ බුද්ධි අංශවල නිලධාරීන් සහ පොලිසිය නිලධාරීන් ගිහිල්ලා ඒ කතෝලික බිෂොප්තුමන්ලාගේ එකතුවට ගිහිල්ලා මං හිතන පැය 4ක විතර කරුණු පැහැදිලි කිරීමක් කරා. අපිට අයිති රාජකාරිය තමයි යම්කිසි සිද්ධියක් ගැන හොයලා ඒ ගැන පරීක්ෂණ පවත්වලා ඒවට වගකිය යුතු පුද්ගලයන්ව සහ අපරාධකාරයන්ව නීතිය හමුවට ගෙනියන එක. අපිට අහන්න බෑ අධිකරණයෙන් ඇයි මේක කල්යන්නේ මෙච්චර කල්යන්නේ මොකද කොහොමද ඔච්චර කල්යන්නේ ඒක අපිට අහන්න බෑ. නීතිපතිතුමා ඒ තනතුරෙන් ගියාට පස්සේ එතුමා තවත් ඔබත් මමත් වගේම සාමාන්‍ය පුරවැසියෙක්. කවුරු වුණත් යම්කිසි ප්‍රකාශයක් කරොත් ඒක CID එකේ පරීක්ෂණ වලට අවශ්‍ය දෙයක් නම් අපි ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. මං හිතන්නේ ඉදිරියේදී ඒ ගැන ක්‍රියාමාර්ගයක් CID එක අරගනී. රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තෝකයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වත්තල වනපාසල පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරීන් සිදු කළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 666ක් සොයාගෙන තිබෙනවා. යතුරු පෙදියක් සහ ජංගම දුරකථනයක්ද අතරඟුඩපත් වූ සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. රුපියල් ලක්ෂ 70කට අධික කේරළ ගංජා තොගයක් අද විශේෂ කාර්ය බලකාය සිය බහරියට ගෙන තිබෙනවා. මෙහිදී පුද්ගලින් දෙදෙනෙක් අතරඟුවට ගනු ලැබුවා. නාවික හමුදාව සිලාවතුර සවාරිපුරම් ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදු තිරේදී අද අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1172ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් අවධානයෙන් යුතුව දිවයින වටා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි නාවික හමුදාව පවසන්නේ. විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙන් ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරිය විසින් පිටකොටුව වේලවිදී ප්‍රදේශයේ කළ වැටලීමකින් රුපියල් ලක්ෂ 74ක් වටිනා එනසල් කිලෝග්‍රෑම් 370ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරටට එනසල් ගෙන්වීමට තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන්වා අලෙවි කරමින් සහ ගබඩා කර තිබියදී මෙම එනසල් තොගය අත්අඩංගුවට ගනු ලැබුවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි චමින්ද තාබ්‍රු නොහොත් බොබ්මාලි නැමැති සැකකරු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. බේරුවල මුහුදු තිරේදී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවටගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් 5 දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස මොහු හඳුනාගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේ. ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ලෙස සැලකෙන හෙට්ටි හේවගේ අමිල ප්‍රසන්න හේවත් සන්ෂයින් සුද්දාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අපරාධකාරී සමාජිකයෙක් වන හරක්කටා නැමැත්තාගේ සමීපතමේක් බවයි වාර්තා වන්නේ. සන්ෂයින් සුද්දා පසුගිය 3 වනදා දහවල් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියේදී කොටවිල වරකාපිටිය පාසල අසලදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.